අයිබෝවන් ජයග්‍රාහි සුබ උදෑසනක් දුවේ පුතේ. හොඳ දවසක් ඔබට. ඔන්න දුවේ පුතේ දැන් ටික ටික සාමාන්‍ය පෙළ විභාගයට කාලය ලං වෙනවා. අපි දන්නවා ඔබත් බොහොම හොඳින් සූදානම් වෙනවා කියලා. මේ වෙනකොට ජාතික පාසලත් ඔබ වෙනුවෙන් ඔබේ සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට අදාළව විෂය කොටස් බොහොමයක් දැන් අපි ආවරණය කරලා අවසන්. අපි අද සූදානම් වෙන්නේ ජාතික පාසලෙන් අපි ආවරණය කළ විෂය කොටස් අතරින් ඔබේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පුරාතන පද්‍ය කොටස නැවත කියවන්න. නැවත ඒ පිළිබඳව මතක් කිරීමක් ඔබට කරන්න. ඒ නිසා දුවේ පුතේ අද අපි ජාතික පාසලට ඔබ වෙනුවෙන් ආරාධනා කළා පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සහකාර විදුහල්පති ඒ වගේම සිංහල විෂය ප්‍රධාන ධර්මදාස රත්නායක ගුරුතුමාට. ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ සිංහල විෂය ප්‍රධාන විජයරත්න බණ්ඩාර ගුරුතුමාට. අයිබවන් ගුරුතුමනි. අයිබවන්. දුවල පුතාල වෙනුවෙන් ඔන්න අද සූදානම් වෙන්නේ අපේ ගුරුතුමන්ලා පුරාතන පද්‍ය කොටසට අයත් මේ විෂය කොටස් පිළිබඳව නැවත ඔබට සිහිපත් කරන්න. රත්නායක ගුරුතුමා, මුලින්ම අපේ දරුවන්ට මේ සිංහල භාෂාව හා සාහිත්‍ය කොටසට අයත් සියලු විෂය කොටස් පිළිබඳව මතක් කළොත් හොඳයි නේද? දුවේ පුතේ, ප්‍රශ්න පත්‍ර තුනකින් සමන්විත වන සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ඒකකයේ සිංහල සාහිත්‍යය වෙනුවෙන් වෙන්නුණු වෙනම නිර්දිෂ්ට ග්‍රන්ථයක් ඔබ වසර දෙකක් හදාරා තිබෙනවා. ඒ සිංහල සාහිත්‍ය සංග්‍රහය. මේ සිංහල සාහිත්‍ය සංග්‍රහය දුවේ පුතේ විවිධ විෂය ඒකක ගණනාවකින් සමන්විත වී තිබෙනවා. පාඩම් 16කින්. අපේ දරුවන්ට පුළුවන් නම් මුලින්ම මේ විෂය එහෙම නැත්නම් මේ පාඩම් 16 කිසියම් ආකාරයකට සංග්‍රහ කළා, කෙටි කළා, වර්ග කළා දැන හඳුනා ගන්නට පුළුවන් නම් මුලින්ම මං හිතනවා මේ අපේ පාඩම කියවීම සඳහා එය හොඳ අත්වැලක් වේවි කියලා. ඒ අනුව දුවේ පුතේ, මෙම සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන පාඩම් 16 අපට පහත සඳහන් ආකාරයට වර්ග කරගන්නට පුළුවන්කම තිබෙනවා. සාහිත්‍යය ඒ ප්‍රධාන වශයෙන් කොටස් ගණනාවකට බෙදාගන්නට පුළුවන්. ඒ තමයි පුරාතන පද්‍ය, ඒ වගේම පුරාතන ගද්‍ය, නූතන පද්‍ය, නූතන ගද්‍ය. ඒ වගේම අපිට තවත් වර්ගීකරණයක් ගන්න පුළුවන් දෘශ්‍ය කාව්‍ය. තවත් වර්ගීකරණයකට අපිට යන්න පුළුවන් ජන කවි, එහෙම නැත්නම් ජන කාව්‍ය. දැන් දුවේ පුතේ, මෙම වර්ගීකරණයන් ඒක සාහිත්‍ය ඔබට හදාරන්නට වෙන්නේ මෙම ඒකක යටතේ. ඒ අනුව පුරාතන පද්‍ය නම් වූ ඒකකයට ඔබට ගුත්තිල වෙන නද, ගුත්තිල කාව්‍ය ඇසුරින් හදාරන්නට කියවන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කෑරගලය වැජබෙීමේ ලෙසින් සිට යන පාඩම ඔබට හංස සංදේශයේ යටතේ ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මග විසිතුරු පාඩම සැලලිහිණි සංදේශයේ යටතේ ඔබට ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. පුරාතන ගද්‍ය යටතේ සලකා බලනකොට දුවේ පුතේ, සතරකම් මන්ත්‍රණය උමග්ග ජාතකයේ යටතේ ඔබට ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අඟුල්මල් දමනය අමාවතුරෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට තිබෙනවා පුරාතන ගද්‍යවල. ඒ වගේම උග්‍රසේන නම් වූ සිටුපුත්‍රයාගේ වස්තුව, සිටුපුත්තුගේ වස්තුව සද්ධර්ම රත්නාවලිය ඇසුරෙන් ඔබට ඉගෙන ගන්නට හදාරන්නට කියවනට ලැබෙනවා. එන නූතන පද්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා බලනකොට ගංගාවේ සංගීතයේ පාඩම, ඒ වගේම මුනිසිරිපා සිඹිමින්නේ, දෑසේ කරගැට සිඹ සනසන්නට කාව්‍ය නිර්මාණය, ඒ වගේම රත්නශ්‍රී විජේසිංහයන්ගේ වස්සානය. නූතන ගද්‍ය සම්බන්ධයෙන් කතා කරන විට දුවේ පුතේ, ඔබට නැවතත් කොටස් තුනකට බෙදා ගන්නට පුළුවන්. ඔබ හදාරනවා, ඉගෙන ගන්නවා, කියවනවා ලෙනාඩ් වොල්ෆ්ගේ, එහෙම නැත්නම් ඒ.පී. ගුණරත්නයන්ගේ බැද්දේ ගම, ඒ වගේම අපට වැසිකිළියක් නම් වූ කෙටි කතාව දියමන්ති මාලය. දෘශ්‍ය කාව්‍ය හැදෑරීමක් ඔබට තිබෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ඨතම සිංහබාහු නාට්‍යයේ කොටසක් ඔබ ඉගෙන ගන්න ලබනවා. ඊළඟට ජන කාව්‍ය, පැරණි සම්භාව්‍ය අපේ පැරණි ජන කවි ඇසුරින් ඔබ ඉගෙන ගන්න ලබනවා දුවේ පුතේ. හානාහිය පානා අඬ හැරෙන් දැනේ, ඒ වගේම කුරහන් ඉසි මුව කලුවර බලාලා නම් වූ කාව්‍ය නිර්මාණය ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා. මේ නිර්මාණ 16 අතරින් ඔබට ප්‍රධාන වශයෙන් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ පුරාතන පද්‍ය. දුවේ පුතේ, මේ පුරාතන පද්‍ය
අපට නැවත වර්ගීකරණය කරගන්න පුළුවන් කොටස් තුනකට. ඒ කොටස් තුන තමයි ගුත්තිල වෙන නද, ඒ වගේම කෑරගල ය වැජබෙයිමේ ලෙසින් සිට, ඒ වගේම මග විසිතුරු. මෙම පද්‍ය නිර්මාණ ගැන විමසා බලනකොට ගුත්තිල වෙන නද යටතේ ඔබ පද්‍ය 34ක් හදාරනවා. ඒ වගේම කෑරගලේ වැජබෙයිමේ ලෙසින් සිට නම් වූ කාව්‍ය නිර්මාණයේදී ඔබ කාව්‍ය 10ක්, ඒ වගේම කවි 10ක්, ඒ වගේම මග විසිතුරු නම් වූ කාව්‍ය නිර්මාණයේදී ඔබ කවි 13ක් ඉගෙනුමට ලක් කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ඔබට විශේෂයෙන් ඔබට ඉගෙනගීමට, හැදෑරීමට, කියවීමට, රසවිඳීමට මේ නිර්මාණයන් තුන තිබෙනවා. අපි ඒ පිළිබඳව තමයි අද දවසේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. හොඳයි. අපේ බණ්ඩාර ගුරුතුමා දැන් අපේ දරුවන්ට කියලා දෙයි කොහොමද මේ කොටස් ඇසුරින් ප්‍රශ්න හෙන්නේ කියලා. ඔව්. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7කින් සමන්විත වෙනවා. ඒකෙදි පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්න. 5, 6, 7 කියන ප්‍රශ්න වලින් එකකටත් පිළිතුරු සපයන්න වෙනවා. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ නිර්දිෂ්ට ග්‍රන්ථ පරිශීලනය පිළිබඳව තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතනදි පළවෙනි ප්‍රශ්නය අපිට වඩාත් වැදගත් වෙනවා. මොකද මේ ප්‍රශ්නයෙන් අපිට ලකුණු 20ක් උපයා ගන්න පුළුවන්. ඒකෙදි එක ප්‍රශ්නයක ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න 10ක් තියෙනවා. ඒක නිසා අපි ඒ පිළිතුරු ලිවීමේදී අපි බොහොම සැලකිලිමත් විය යුතුයි. මොකද අපි යම්කිසි කොටසකට පිළිතුරක් නොලියන්නේ නම් ඒ අංකය ලියලා හිස් තැනක් නැත්තම් ඉරක් ගහලා තියන්න ඕනේ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ එතකොට කොටස් ප්‍රශ්න 10යි, ඒකේ අනු කොටස් එක්ක ප්‍රශ්න 20යි, ලකුණු 20ක් ලැබෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. ලකුණු 20ක අවබෝධ ප්‍රශ්න ඇතුළත් දෙවෙනි ප්‍රශ්නය එනවා. මේ දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 5යි, ඒකේ කොටස් 2 බැගින් ප්‍රශ්න අහනවා. එතනදී ලකුණු 4 බැගින් ලකුණු 20ක් දෙවැනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා. එතනදීම අපි දන්නවා එතකොට අපිට ලකුණු 40ක් එකතු කරගන්න පුළුවන්. ඊළඟ කොටස අපිට ඉතාමත් වැදගත් ප්‍රශ්න කොටස. මේකෙදී විචාර ප්‍රශ්න 3-7 ප්‍රශ්න ඇතුළත් වෙනවා. ඒක තුලත් තුන්වෙනි ප්‍රශ්නයේ නැවත ප්‍රශ්න 2කට වෙන් වෙනවා. ඒකෙදි ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තම අනු කොටස් 2ක් තියෙනවා. මේ අනු කොටස් 2ට උදාහරණ 2 බැගින් 4ක් ලිවිය යුතුයි. ලකුණු දීමේදී උදාහරණ 4ට අපි ලකුණු 4ක් ලැබෙනවා. ඉතිරි ලකුණු 11 ලැබෙන්නේ සමස්ත පිළිතුරට. තුන්වෙනි ප්‍රශ්නේ 4වෙනි ප්‍රශ්නේ මේ විදිහටයි සෑදෙන්නේ. ඒ තුන්වෙනි ප්‍රශ්නයත් 4වෙනි ප්‍රශ්නයත් ප්‍රශ්න 2කින් එකක් තෝරාගත යුතුයි. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙන් එක කොටසක් එක ප්‍රශ්නයක් ලිව්වකි. හතරවෙනි ප්‍රශ්නෙත් ඒ විදිහටම අනු කොටස් 2ක් සහිතව එක කොටසක් තෝරා ගන්න පුළුවන්. එතනදී මේ ප්‍රශ්න 2කට ලකුණු 15 බැගින් තමයි ලැබෙන්නේ. ඉන්පසු අපිට හම්බ වෙන්නේ මේ විචාර ප්‍රශ්නවල තෝරාගත යුතු ප්‍රශ්න. ඒ කියන්නේ 5, 6, 7 ප්‍රශ්න 3. මේ ප්‍රශ්න 3න් එකක් අපිට තෝරාගෙන ලිවිය හැකියි. මේ ප්‍රශ්නයට විශේෂයෙන්ම උදාහරණ 3ක් අන්තර්ගත විය යුතුයි. මේ උදාහරණ 3ට ලකුණු 3ක් ලැබෙනවා. ඊට සමස්ත පිළිතුරට ලකුණු 7ක් ලැබෙනවා. මේ විදිහට ලකුණු 10කින් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට අපි ලකුණු 22යි, 15, 2, 10 ආවම ලකුණු 80 අපිට ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සැකසෙන ආකාරය අපිට කියන්න පුළුවන්. හොඳයි. අපේ දුවලා පුතාලා හොඳට මහන්සි වුණොත් මේ ලකුණු 20ම ගන්න අමාරු නෑ. කෙටි ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සපයලා. රත්නායක ගුරුතුමා, පුරාතන පද්‍ය අසුරෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න මොනවද? ඔදුවේ පුතේ, විශේෂයෙන් මතක තබා ගත යුතු වැදගත් කාරණයක් තිබෙනවා.
එතමයි විජේරත්න අපේ ගුරුතුමා පැහැදිලි කළා ප්‍රශ්න හතක් ලැබෙනවා එයින් මේ ප්‍රමාණයකට පිළිතුරු ලියන්නට අවශ්‍යයි කියලා. මේදී වඩා වැදගත්ම වෙන දේ තමයි මේ සඳහා ඔබට පැය දෙකක කාලයක් තමයි ලැබෙන්නේ. මේ පැය දෙකෙන් විචාර ප්‍රශ්න තුනකට අපි අහනවා ප්‍රශ්නයක් ඔබේ අපේ දරුවන්ගෙන්. ඔබ එක් විචාර ප්‍රශ්නයකට කොපමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවද? ඒ අනුව මට හිතෙනවා අවම වශයෙන් පැය භාගයක් එක විචාර ප්‍රශ්නයකට හොඳයි. පැය භාගයේ වතුනක් පැය එකහමාරයිනේ. ඉතින් එහෙම බැලුවාම අපිට පළමු වන ප්‍රශ්නයේ දෙවෙනි ප්‍රශ්නය මේ ප්‍රශ්න සඳහා පැය භාගයයි ඉතුරු වෙන්නේ. එහෙමනම් සාහිත්‍ය තුන්වෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන අපේ දරුවන් වඩා වේගයෙන් කාර්යක්ෂමව කෙටියෙන් පිළිතුරු ලියවිය යුතු අවස්ථාවට තමයි දුවේ පුතේ එළඹෙන්නේ පළවෙනි ප්‍රශ්නයේදී. අනේ ඒ පදනම මත ඉඳලා විනාඩි 10ක් 15ක් උපරිමස විනාඩි 10ක් 15ක් ඒ අතර කාලයකින් මේ ප්‍රශ්න 20 මේ ලකුණු 20 උපයා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කරුණ අවධාරණය කරමින් අපි ලැබෙන ප්‍රශ්න කොයි වගේ විය හැකිදයි සාකච්ඡා කරලා බලමු. ඒ අනුව දුවේ පුතේ විශේෂයෙන් පොතේ පසුබිම් පාඩම්වල පසුබිම් ඇසුරින් ප්‍රශ්න අහනවා. ඒ වගේම යම් යම් ප්‍රකාශන වගේ දේවල් දෙන නිසා ගද්‍ය කොටසක නම් ඒ ගද්‍ය පද්‍ය කොටසක නම් ඒ පද්‍යයේ හිස්තම් පිරවීම ආදී තමයි ලැබෙන්නේ. හොඳයි අපි පසුබිම් තොරතුරු ඇසුරින් ප්‍රශ්න කිහිපයක් විමසලා බලමු. ගුත්තිල වෙන නද උපුටාගත් ග්‍රන්ථයේ කුමක්ද? මෙන්න මේ ගැන ඔබ දැනගෙන ඉන්නට අවශ්‍ය වෙනවා. ඒ අනුව දුවේ පුතේ අපි දන්නවා ගුත්තිල වෙන නද නම් වූ පාඩමට පාදක වන්නේ ගුත්තිල කාව්‍ය බව. ඒ වගේම අපිට දෙවන ප්‍රශ්නයක් හදා ගන්නට පුළුවන්කම තිබෙනවා. එහි රචකයා කවරෙක්ද? ගුත්තිල කාව්‍යයේ රචකයා අප දන්නවා දුවේ පුතේ වෑත්තෑවේ ස්වාමීන් වහන්සේ තමයි මෙහි රචකයා කියලා. මේ විදිහට අපි තවත් ප්‍රශ්නයක් විමසලා බැලුවොත් ගුත්තිල වෙන නාද එහෙම නැත්නම් ගුත්තිල කාව්‍යය රචනා වූ යුගය කුමක්ද? එහෙනම් අදාළ යුගය ඇසුරින් යම් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම තිබෙනවා. ඒට අපිට පිළිතුරු වශයෙන් ලබා ගන්නට පුළුවන් දුවේ පුතේ කෝට්ටේ සාහිත්‍ය යුගයේදී තමයි ගුත්තිල කාව්‍යය රචනා වූයේ කියලා. ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් හදා ගන්නට සාකච්ඡා කරන්නට මතකයේ තබා ගන්නට පුළුවන් මේ විදිහට මෙම කෘතිය සඳහා පාදක වූ ජාතක කතාව කුමක්ද? අපිට මෙයට පිළිතුරු ලබා ගන්නට පුළුවන් දුවේ පුතේ ගුත්තිල ජාතක කතාව කියලා. මෙන්න මේ ආශ්‍රයෙන් මේ විදිහට අපට පුළුවන්කම තිබෙනවා කෙටි පිළිතුරු යම් ප්‍රමාණයක් සකස් කරගන්නට. ඒ වගේම අපිට මේ ගුත්තිල වෙන නද කොටසෙන්ම තවත් අවශේෂ ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ගත්තොත් මේ විදිහට දැන් කලින් පැහැදිලි කරා වගේම මෙම කෘතිය කිරීමට ආරාධනා කළේ කවුද? එතනදී අපි ලියන්න ඕනි සලාවත ජයපාල මැතිඳුන්. ඒ වගේම මේ ජාතක වෙනත් ජාතක කාව්‍ය කීපයක්. එතකොට ජාතක කතාවෙන් කාව්‍යයට නැත්නම් පද්‍යයට නැඟූ එක තමයි අහන්නේ. එතනදී එහෙමනම් අපිට ලියන්න පුළුවන් සස ජාතකය, මුවදෙව් දාවත, සඳකිඳුරු දාකව වගේවා ලියන්න පුළුවන්. විශේෂයෙන් අපිට මතක තබා ගත යුතු කොටසක් තමයි ඒ වගේ ඇහුවෙන් පස්සේ ගුත්තිල කාව්‍යම කියලා ලිය විය යුතු නැහැ. මොකද ගුත්තිල කාව්‍යයෙන් අහන නිසා මේ අනිකොත් ග්‍රන්ථයන් ගැන තමයි අහන්නේ. ඒකෙන්ද අපි ඒ අවධානය තියාගෙන ලිවිය යුතුයි. ඊළඟට අපිට ගන්න පුළුවන් ගුත්තිල වෙන නද මෙම කෘතිය කිරීමට හේතු මූලය. මූලය කියන්නේ ඒකට හේතු වෙච්ච කරුණ. විශේෂයෙන් අපි දන්නවා වැත්තෑවේ හිමියනුත් රාහුල හිමියනුත් අතර ඇති වුණා යයි කියන ගුරු ප්‍රශ්න ගුරු ගෝල ප්‍රශ්නය නිසා තමා ගුරු ද්‍රෝහියෙකු නොවන බව පැවසීම, ගුරුවරයාට ද්‍රෝහියෙක් නොවුණු බව පැහැදිලි කිරීම සඳහා මේ ගුත්තිල කාව්‍ය රචනා කරා කියලා තමයි අපි මේ හඳුන්වා දෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී ගුරුවරයාගේ ಗುಣ වර්ණනා කිරීමටත් මේක යොදාගෙන තියෙන බව තමයි අපිට පැහැදිලි කළ හැකි. ඒ ගුත්තිල වෙනනද පාඩම ඇසුරින් ඇසිය හැකි ප්‍රශ්න අපි ඊළඟට බලමු. කෑරගලයේ වැජබෙයිමේ ලෙසින් සිට පාඩමින් මොන වගේ ප්‍රශ්න දහන්න පුළුවන් කියලා. දුවේ පුතේ
කෑර ගලය වැජබෙීමේ ලෙසින් සිට නම් වූ ඒ පාඩම ශ්‍රේෂ්ඨ සංදේශ කෘතියකින් තමයි ඔබට නියම වෙන්නේ. ඉතින් එහෙමනම් ඒ සංදේශ කෘතිය පිළිබඳවත් අවශේෂ සංදේශ පිළිබඳවත් ඔබ දැන සිටීම වැදගත් වෙනවා. ඒ අනුව කෑරගලේ වැජබෙීමේ ලෙසින් සිට නම් වූ පාඩම උපුටාගත් කෘතිය කුමක්ද? දැන් මේ බඳු ප්‍රශ්නයකදී ඔබට පිළිතුර තමයි දුවේ පුතේ හංස සංදේශය. දැන් මේ හංස සංදේශය රචනා වූ රචනා කළ කතුවරයා පිළිබඳව ඊළඟට අපට ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම තිබෙනවා. අපි කතුවරයා පිළිබඳව කියනකොට දුවේ පුතේ දැනගත යුතුයි මේ කතුවරයා කවරෙක්දැයි අපැහැදිලි. නමුත් වීදාගම මෛත්‍රේය හිමිපාණන් විසින් මෙම කෘතිය රචනා කරන ලද බව සාමාන්‍යයෙන් පිළිගනු ලබනවා. එවැගේම දුවේ පුතේ අපට මෙම පාඩම ඇසුරින්ම තවත් මෙබඳුම ප්‍රශ්න කීපයක් අහන්නට පුළුවන්. ඒ තමයි මේ සාහිත්‍ය නිර්මාණ එහෙම නැත්නම් මේ සංදේශය රචනා වූ යුගය කුමක්ද කියන එක පිළිබඳව. ඒ යටතේ රචනා වූ යුගය තමයි දුවේ පුතේ කෝට්ටේ යුගය. අප දන්නවා කෝට්ටේ යුගයේදී සංදේශ පහක් රචනා වූ බව. ඊළඟට මේ හංස සංදේශයේ ගමන් මාර්ගය එහෙම නැත්නම් හංසයාගේ දූතයාගේ ගමන් මාර්ගය වූයේ කුමක්ද යන කාරණය ගැනත් ඔබ දැන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අනුව කෝට්ටේ පුරයේ සිට කෑරගල පද්මාවතී විහාරය දක්වා වූ ගමන් මඟ තමයි මෙහි ගමන් මාර්ගය හැටියට ඔබ දැනගත යුතු වන්නේ. ඊළඟට දුවේ පුතේ තව එක් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ඒ තමයි හංස සංදේශයේ කිරීමේ එහෙම නැත්නම් රචනා කිරීමේ අරමුණ කුමක්ද යන්න. හොඳයි, මේ බඳු ප්‍රශ්නයක් ඇහුවොත්, ඒ කියන්නේ හංස සංදේශයේ කිරීමේ රචනා කිරීමේ නිර්මාණය කිරීමේ අරමුණ කුමක්දයි විමසා බැලුවොත්, ඒ සඳහා ඔබට පිළිතුර තමයි දුවේ පුතේ සමන්, විභීෂණ, උපුල්වන්, කඳ කුමරුන්ට පිරිත් අසන්නට සලස්වා, ඒ වගේම ඉන් අනතුරු පින් ලබා දී 6 වෙනි පැරකුම්බා රජතුමන් රැක දෙන ලෙසට ඉල්ලා සිටීම තමයි දුවේ පුතේ මෙම සංදේශය රචනා කිරීමේ අරමුණ හැටියට අප හඳුනා ගන්න. එතකොට රත්නායක සර් මේ දැන් පිරිත් කියලා පින් දෙන්න කියනවා මේ වෙනුවෙන්. ඔව්. එතකොට පිරිත් කියලා පින් දීලා ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම තමයි මේකේ අපේක්ෂාව. ඔව්. ඒ වගේම ඊළඟ කොටස හැටියට අපිට ගත හැකි මඟ විසුතුර කියන කොටස. මඟ විසුතුර ඇත්තේ සැල්ලිහිණි සංදේශය. සැල්ලිහිණි සංදේශය තමයි සිංහල සංදේශ සාහිත්‍යයේ අපි විශ්වාස කරන්නේ මුදුන් මල්කඩ කියලා. එතකොට කවි 108කින් සමන්විත මේ සැල්ලිහිණි සංදේශයේ රචකයා කවුද කියලා ඇහුවොත් රචකයා තමයි ෂඩ්භාෂා පරමේශ්වර තොටගම්වේ ශ්‍රී රාහුල් හිමි. ඒ කියන්නේ වීදාගම හිමියන්ගේ ගෝලයා තොටගමියේ රාහුල හිමි. එතකොට තොටගමියේ රාහුල හිමියන්ගේ ගෝලයා තමයි වැත්තෑවේ හිමි. එහෙනම් සැල්ලිහිණි සංදේශයේ රචනා කළේ කවුද? තොටගමියේ ශ්‍රී රාහුල හිමි. ඊළඟට මේ සංදේශයක් ගැන අහනකොට දැන් අපේ රත්නායක මහත්මයා කිව්වා වගේම මේ යුගය අරමුණු විශේෂයෙන් අපේ දුවදරුවෝ දැනගෙන තියෙන්නම ඕනි. මෙතනදී රචනා වූ යුගය නැත්තම් කෝට්ටේ යුගය ගැන තමයි මෙතනදී අහන්නේ. එහෙම නැත්තම් 6 වෙනි පැරකුම්බා රජු යුගය හැටියට තමයි මේ යුගය අපි නම් කරන්නේ. ඒ වගේම අරමුණ තමයි උලකුඩේ දේවියට නැත්තම් ලෝකනාථා දේවියට සුදුසු සැමියෙකු ලබා දී රජකමට සුදුසු පුත්‍රවණක් පැතීම. එතකොට මේ උලකුඩේ දේවියට සුදුසු සැමියෙක් සහ පුත්‍රවණක් ලබා දීම. අපි දන්නවා ඊළඟ වර්ෂයේ වෙනකොට මේ උලකුඩේ දේවියට නර්නූර් තුනයා කියන ස්වාමියාත් පුත්‍රවණකුත් ලැබුණු බව සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ වගේම අහනවා තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කතුවරයාගේ වෙනත් කෘති පරිවිසන්දේශය කාව්‍යශේකරය. එතකොට සංදේශ දෙකක් ලියලා තියෙනවා, පරිවිසන්දේශය සහ සැල්ලිහිණි සංදේශය. ඒ වගේම කාව්‍යශේකර කියන්නේ මහා කාව්‍යයක්. අපේ සිංහල සාහිත්‍යයේ කාව්‍ය අතරින් මහා කාව්‍ය දෙකක් අතරින් එකක් තමයි
කාවිසේකර ඒ වගේම බුද්ධප්පසාදිනිය ටීකාව ඊළඟට පංචකා ප්‍රදීපය කියන ග්‍රන්ථ තමයි මෙතනදී අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි අපි කතා කළේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය පිළිබඳව වෙන කෙටි ප්‍රශ්නය පිළිබඳව. රත්නායක ගුරුතුමා අපි දැන් කතා කරමු දෙවෙනි ප්‍රශ්නය පිළිබඳව. ඔව් එක් කාරණාවක් ඒ තමයි පළවෙනි ප්‍රශ්නයේදී ඔබ ඊටාම කෙටි පිළිතුරු සපයන නිසා ප්‍රශ්න අංකය ලියලා ආ වශයෙන් සඳහන් කළා උත්තරය පමණක් සඳහන් කිරීම තමයි සිදු කරන්නට අවශ්‍ය වන්නේ. ඒක තමයි ප්‍රමාණවත් වෙන්නේ. එවිට ඔබේ කාලය උපරිම වශයෙන් ඉතුරු වෙනවා. ඊළඟට දුවේ පුතේ දෙවෙනි ප්‍රශ්නය. මෙහිදී අපේක්ෂා කරන්නේ නිර්දිෂ්ට සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳව පාඨ පිළිබඳව අවබෝධය. ඔබ දන්නවා පුරාතන පද්‍ය මේ පද්‍ය පිළිබඳව ඔබ ලබාගෙන ඇති අවබෝධය කෙබඳු දැයි විමසා බැලීම. මේ යටතේ දුවේ පුතේ ප්‍රශ්නයට ලකුණු 20ක් හිමි වෙනවා. කොටස් පහකින් සමන්විත වෙනවා. එහෙමනම් එක් කොටසකට ලකුණු 4 බැගින් ලැබෙනවා. මේ ලකුණු 4 නැවත කොටස් 2 බැගින් දෙකේ ලකුණු 2ක් වශයෙන් තමයි ඔබට ලැබෙන්නේ. අපි මෙන්න මේ ආකාරයෙන් තමයි එහිදී ප්‍රශ්න සකස් වෙන්නේ. ඒ අනුව නියමිත පද්‍යයේ අර්ථය ලිහිල් බසින් ලියා දැක්වීම. මෙබඳු අවස්ථාවක් ඔබට ලැබෙන්නට පුළුවන්. ඒ වගේම අංකිත පදවල එක කළු අකුරින් එම් නැත්නම් ඉරියඳ අංකිත පදවල අර්ථ දැක්වීම එයත් ඔබට විභාගයේදී ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දුවේ පුතේ පද්‍ය ඇසුරින් අසන කෙටි ප්‍රශ්න සඳහා අදහස අවබෝධ කරගනිමින් පිළිතුරු සැපයීම. සමහර විට අහන්න පුළුවන් මේන් පසු සිදුවේ කුමක්ද? මෙන්න මේ බඳු ප්‍රශ්න තමයි අපි එහිදී අපේක්ෂා කරන්නේ. ඊළඟට අවසන් වශයෙන් දුවේ පුතේ පද්‍යයේ අලංකාර ඇසුරින් යම් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. කාව්‍ය අලංකාර ඇසුරින් අසනු ලබන ප්‍රශ්නයකට කෙටි පිළිතුරක් සැපයීම අපේක්ෂා කරනවා. මෙන්න මේ විදිහට තමයි දෙවෙනි ප්‍රශ්නය සකස් වෙන්නේ. හොඳයි අපි උදාහරණ ඇසුරින්ම මේ පිළිබඳව බලමු ගුරුතුමා. ඔව්. දැන් අපිට දෙන්න පුළුවන් කවියක පදපේලි දෙකක් හෝ තුනක් දීලා අන්තිම කවි පදපේලිය සම්පූර්ණ කරන්න. නැත්නම් මුල් පේලියක් දෙන අවස්ථා තිබුණා. ඒක නිසා දැන් අපි මෙතනදී පදපේලියක් සම්පූර්ණ කරමු. කොහොමද? කැරම් මිනි බරණ රැස් රතින් සුරසව් සුවහස් හිස්තැන් දෙකක් දීලා මෙම කවියේ ඉතිරි පද දෙක සම්පූර්ණ. කොහොමද එහෙනම්? සුරන් සහ සහසැස් නොකර සිටියේ අහස් කුස්සිස්. එහෙනම් මෙතන කවිය සම්පූර්ණ කරනවා. දෙවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන් සුරසැව් යනු මොනවාද? එහෙනම් උත්තරේ අපි ගන්නවා දේ දුන්න නැත්නම් ඉන්ද්‍ර චාප කියලා උත්තරේ ලිව්වකේ. එහෙනම් මේ වගේ කෙටි පිළිතුරු තමයි මේකට එන්නේ. එතනදී ඔබට ලකුණු 4ම ලබා ගන්න පුළුවන්. හොඳයි අපි තවත් මේ මෙදුම ප්‍රශ්නයක් බලමු කවියක් ඇසුරින්. වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙල ලස ගැවසි මුතුසක් පබලු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. දැන් මේ කවිය ඔබට දීලා අහන්න පුළුවන් දුවේ පුතේ මෙහි එන අර්ථාලංකාරයක් හා ශබ්දාලංකාරයක් දක්වන්න. දැන් දුවේ පුතේ අර්ථාලංකාර ගත්තහම උපමා අලංකාර රූපකාලංකාර ආදිය තමයි තිබෙන්නේ. ඒ වගේම මෙහිදී තිබෙනවා වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන. දැන් එය ඔබේ වචනයට පත් කරගෙන ඔබ ලියනවා. එහෙමනම් පිළිතුර උපමාලංකාරය තමයි දුවේ පුතේ අහස් ගඟ නැමැති කාන්තාව වැළඳ ගන්නා අදහසින් මෙන්. දැන් මෙයට ඔබට ලකුණු 2ක් ලබා ගන්නට පුළුවන්. ඒ අනුව එහි දෙවෙනි කොටස තමයි දුවේ පුතේ මෙම පද්‍යයේ එන ශබ්දාලංකාරයක් නම් කරන්න. ශබ්දාලංකාර කිව්වහම එය ගොටස් ගණනාවකට බෙදෙනවා. ඒ අනුව ඔබට පිළිතුරු 3ක් විතර ලියන්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රමුඛ අලංකාරයක් හැටියට ඔබ අප හඳුනාගෙන තිබෙනවා අනුප්‍රාස අලංකාරය. ඒ අනුව නල බල සසල දල රල පෙළ කියන තැන ලං ලංව යෙදුණු ලකාරයෙන් මතුවන්නා වූ අනුප්‍රාසය අපි හඳුනා ගන්නවා කාව්‍ය අලංකාරයක් හැටියට. මෙන්න මේ ආකාරයේ අලංකාරය ඇසුරින් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කවියක් දීලා ඒක ලිහිල් බසින් ලියන්නත් අපිට දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම මිහඹ මුව මණ්ඩල මෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදි ඒ වෙහෙර සිට
කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට නරඹ මිතුර තගේ නෙත සිත සතුටු කොට. එතකොට අපි මේකේ ලිහිල් බසෙල් ලියනකොට මීහඹ කියනකොට අපි ගන්නවා මහි කාන්තාවගේ මුහුණ මෙන් හැම විටම බබලන දුර්ලභ වූ සැප සම්පතින් පිරි පැවතුනා වූ ඒ විහාරයේ සිට කිරි ජලය හා නෙළුම් මල් පැණි රසය ලබා බොන්නාක් මෙන් මිත්‍රය තගේ නෙත් නෙතත් සිතත් සතුටු කොට නරඹන්න මෙන් මේ විදිහට ලිහිල් බසින් ගන්න පුළුවන්. ඒ වගේම ඒ කවිය තුලින්ම අපිට ගන්න පුළුවන් මෙයින් නරඹන්නට යයි පවසන්නේ කුමන විහාරයක් ගැනද. මෙතනදී අහනවා කුමන විහාරයක් ගැනද නරඹන්න කියන්නේ. එහෙනම් විහාරය තමයි තොටගමු රජමහා විහාරය නැත්නම් තොටගමු විහාරය. හොඳයි, ඊළඟට අපි අවධානය යොමු කරන්නේ භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 3 සිට 7 දක්වා ප්‍රශ්න. එහෙම නැත්නම් පුතේ විචාර ප්‍රශ්න. රත්නායක ගුරුතුමා, කොහොමද නූතන පද්‍ය ඇසුරින් විචාර ප්‍රශ්න හැදෙන්නේ? 3 සිට 7 දක්වා වූ ප්‍රශ්න අතරට පද්‍ය ඇසුරින් පුරාතන පද්‍ය ඇසුරින් යම් ප්‍රශ්නයක් අහනවනම් එය කොහොමද? ඔව්. ඒ අනුව දුවේ පුතේ, අපි හිතමු විචාර ප්‍රශ්නයකට යම් පිළිතුරක් සපයන ඔබට මෙහිදී 3-4 ප්‍රශ්නවලදී නිදර්ශන දෙක එක් කරුණකට නිදර්ශන දෙක බැගින් නිදර්ශන 4ක් සහිත විචාරාත්මක පිළිතුරක්. එමනම් නිදර්ශන දැක්වීම සඳහා ලකුණු 4ක් ලැබෙන බවත් පිළිතුර සඳහා සමස්තයගේ අගෙමින් ලකුණු 11ක් ලැබෙන බවත් ඔබ දන්නවා. ඒ අනුව අපි මේකෙදී අපේක්ෂා කරන අපේක්ෂණය තමයි විභාග දෙපාර්තමේන්තු එහෙම නැත්නම් අධ්‍යාපනය දෙපාර්තමේන්තුව ඇගෙයින් ප්‍රකාශනය භාෂා භාවිත හැකියාව, ඒ වගේම විචාර හැකියාව හා රසවින්දන හැකියාව ඇගෙයීමට ලක් කිරීම තමයි දුවේ පුතේ මේ ප්‍රශ්නය හැදීමේ අරමුණ වන්නේ. හොඳයි, අපි ප්‍රශ්නයක් ගනිමු. ගුත්තිල කාව්‍යය ජනකාන්ත නිර්මාණයක් වීම සඳහා 1. අර්ථාලංකාර හා ශබ්දාලංකාර මැනවින් භාවිතා කිරීම. 2. අවස්ථාවෝචිත වර්ණනා යොදා ගැනීම. හේතුවිය එක් කරුණකට නිදසුන් දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. දැන් දුවේ පුත හොඳට තේරුම් ගත යුතුයි කොටස් දෙක මොනවද කියලා. අර්ථාලංකාර ශබ්දාලංකාර මැනවින් භාවිතා කිරීම එකක්. ඒට නිදර්ශන දෙකක් දිය යුතු වෙනවා. ඒ වගේම අවස්ථාවෝචිත වර්ණනා යොදා ගැනීම තව කාරණයක්. ඒට උදාහරණ දෙකක් දිය යුතු වෙනවා. එහෙමනම් අර්ථාලංකාර හා ශබ්දාලංකාර යොදා ගැනීමට නිදසුන් දෙකක් දිය යුතුයි නම් ඔබ 1 නිදර්ශනයක් අනිවාර්යයෙන්ම අර්ථාලංකාර විය යුතුයි, අනිත් නිදර්ශනය අනිවාර්යයෙන්ම ශබ්දාලංකාර විය යුතු වෙනවා. හොඳයි, අපි බලමු දුවේ පුතේ මේ ගැන මෙන්න මේ විදිහට. එහෙමනම් මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන ඔබ මූලික වශයෙන්ම ඡේද 4කින් ඔබේ පිළිතුර සමන්විත කරගන්න. ඒ යටතේ එහි පළමු වන ඡේදය ප්‍රශ්නයට පිවිසීම. කතුවරයා කෘතිය හඳුන්වා ප්‍රශ්නයට ප්‍රශ්නය විස්තර කරමින් ප්‍රවේශය ලබා ගන්න. ඒ වගේම පළමු දෙවෙනි ඡේදයේදී පළමු කාරණය සඳහා නිදර්ශන දෙකක් යොදමින් විස්තර කිරීම ආරම්භන්න. ඒ වගේම ඊළඟ ඡේදයේදී දෙවන කරුණ නිදර්ශන දෙකක් දෙමින් විස්තර කරන්න. ඉන් අනතුරුව අවසාන වශයෙන් ඊළඟ ඡේදයට කෙටි ඡේදයක් සමාලෝචන ඡේදයක් යොදන්න. මේ සඳහා පැය භාගයක පමණ කාලයක් යොදාගත හැකි වෙනවා. විශේෂයෙන් මෙහි පළමුවෙනි ප්‍රශ්නය පළමු වන ඡේදය මා පැවසුවා ප්‍රශ්නයට ප්‍රවේශයක් ලබා ගන්නට ඕන කියලා. ඒ අනුව අපේ දරුවන් දුවේ පුතේ තේරුම් ගත යුතු වෙනවා මෙන්න මේ විදිහටයි. සිංහල සාහිත්‍ය වංශ කතාවේ ස්වර්ණමය අවධි හැටියට සලකනු ලබන කෝට්ටේ යුගයේදී රචනා වන වූ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍ය ආදී වශයෙන් සඳහන් කරමින් ඔබ ප්‍රවේශය ලබා ගන්නවා. ඉන් අනතුරුව ඔබ ලියනවා ගුත්තිල කාව්‍යයේ සාර්ථකත්වයට අර්ථාලංකාර හා ශබ්දාලංකාර යොදා ගැනීම මෙන්ම අවස්ථාවෝචිත වර්ණනා යොදා ගැනීම ඉවහල් වූ බව පහත සඳහන් කරුණු වලින් පැහැදිලි වෙයි, සනාථ වෙයි ආදී වශයෙන් පළමු ඡේදය ඔබ ආරම්භ කරනවා. එහිදී පසුබිම් තොරතුරු යම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ප්‍රශ්නයට ප්‍රවේශය ලබාගෙන පහතේම කරුණු දැක්වෙන බව සඳහන් කොට තිබෙනවා. මම හිතන ඔබට කාරණේ පැහැදිලි. එතන සිට විජයරත්න මහත්මයා. ඔව්,
එතකොට අර්ථාලංකාරය කිව්වම අර්ථය අලංකාර කරලා තියෙනවා. උපමා අලංකාර, රූපකාලංකාර කොටස් දෙක තියෙනවා. ඒ වගේම තියෙනවා ස්වභාවෝක්ති අලංකාර, අතිශෝක්ති අලංකාර. ඒ හතරම යොදා ගන්න පුළුවන්. එතකොට දැන් අපි අර්ථාලංකාරය ගන්නොත් උදාහරණ ගන්නකොට දැන් උපමා අලං උපමාව යොදාගෙන අපි ඒක රසවත්ව ලියනවා. එතෙන්දී මුල් ඡේදයේ ඒ කොටස හැඳින්නුවා වගේම දෙවෙනි කොටසින් අපිට යොදා ගන්න පුළුවන් උදාහරණයක් හැටියට කවියක්. විශේෂයෙන් මතක තබා ගත යුතු දේ තමයි කවියක පෙළි හතරම ලිවිය යුතුයි. බොහෝ විට පෙළි දෙකක් ලියලා මේ ආදී වශයෙන් ලියන අවස්ථා අපි දැකලා තියෙනවා. එතෙන්දී සමහර විට උදාහරණයට ලැබෙන ලකුණු හතර නැති වෙන අවස්ථා තියෙනවා. කොච්චර සාර්ථක පිළිතුරක් වුණත් ඒකෙන්ද කවිය සම්පූර්ණයෙන්ම ලියන්න. දැන් උදාහරණයකට අපි ගත්තොත් මේ විදිහට අර්ථාලංකාරයෙන් ගන්න පුළුවන්. වර වෙන නද අසමින් සිත සතොසිනි, සරහැර සියුත්තුන් පියපත් විඳමිනි, පුරඹර වසමින් සිටි රඟ කුම්වැනි, සුරසෙනගට සුරසුන් පැනවේ වැනි. බලන්න, සුරසෙනගට දිව්‍ය සේනාවට දිව්‍ය ආසන පැනෙව්වා වගේ. ඒ වගේම අපිට ගත්ත එකේ රූපකාලංකාරයක්. නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල, වැඳ රද පද කමල දෙසක මූසෙලයාද උන් කල. මෙතෙන්දි බලන්න පද කමල පාදය නැමැති කමල කියනකොට රූපකාලංකාරයක් ඒ තුළ ගැබ් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ විචාරයේදී අපි යොදාගත යුතු උදාහරණ සම්බන්ධ කළ යුත්තේ. ඔද්වේපතේ දැන් මේ විදිහට මේ ප්‍රශ්නපත් මේ ප්‍රශ්නේ අර්ථාලංකාර ශබ්දාලංකාර යන කාරණේ ගත්තාම ඔබ ඒ තේරුම් ගනු ලැබුවා. එහි රූපකාලංකාරත් උපමාලංකාරත් ඔබ ඉගෙන ගනු ලැබුවා. එහිදීම ඔබට කියන්නට පුළුවන් අවශ්‍ය නම් වැද රද පද යන්න අනුප්‍රාස අලංකාරයක් හැටියට ශබ්දාලංකාරය හැටියට ගත හැකි වෙනවා. අපි ද්වේපතේ ඊළඟට දැනගත යුතු වෙනවා ශබ්දාලංකාර පිළිබඳව සාකච්ඡා කරනකොට එලිවැට, විරිත සහ අනුප්‍රාසය ශබ්දාලංකාරවලට අයත් වන බව. මීළඟට ද්වේපුතේ අවස්ථා නිරූපණ කුසලතාව පිළිබඳවත් මෙහි ඊළඟ කොටස හැටියට හඳුනා ගන්නට අවශ්‍යයි. මේ ඒ අනුව ද්වේපුතේ මෙම නිර්මාණය තුළ එහෙම නැත්නම් ගුත්තිල වෙන නද පාඩම තුළ ඔබට අවස්ථාවන් ගණනාවක් දැන හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඔබ යම් අවස්ථාවක් විස්තර කරන්න දෙවෙනි කාරණය හැටියට. ඒ අවස්ථාවේදී බඹදත් රාජසභාව විස්තර කරමින් ගුත්තිල පඬිවරයාගේ වීණා නාදයෙන් වසීකృత වන පරිසරයට ප්‍රවේශය ලබා ගනිමින් එහි යම් අවස්ථාවක් සඳහන් කොට ඊට අදාළ නිදර්ශනය දක්වන්න. ඒ අනුව අපි ගනිමු දිය දිය ගොස පල කෙරෙමින් සපැමිනි, ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි, ගිය ගිය දිය නද එනමෙන් ගෙනමිනි, සිය සිය ගුණයෙන් වෙන නද නික්මිනි. දැන් ඔබ දෙවෙනි කරුණේ පළවෙනි නිදර්ශනයයි ගත්තේ. ඒ අනුව අවස්ථාව විස්තර කළා. ඔබ මෙහි අර්ථයත් යොදා ගනිමින් දැන් ඔබේ විවේචනය සම්පූර්ණ කරන්න විස්තර කිරීම ගන්න. එහෙමනම් මෙහිදී කවියා ජයග්‍රහණ ජයගෝසාව මුළු ලොව පතුරෝමින් ගුත්තිල පඬිවරයාගේ වීණා නාදය දසත පැතිරී ගිය අය පවසා ගිය ආකාරය පවසවන්නේ ගිය ගිය තැන රන් මුතු මැණික් විසුරෝමින් ඒ ගමන් කළ ආකාරයේනි. එපමණක් නොව ඒ ගමන් කළ වීණා නාදය නැවත පිළිරැව් කොට රැව් පිළිරැව් දෙමින් පැමිණෙන්නාක් මෙන් සිය දහස් ගුණයෙන් වීණා නාදය නික්මුණු බව පවසන කතුවරයා කවියා විශිෂ්ට ගණයේ අවස්ථා නිරූපණයක් කරයි. ඒ වගේම එබඳුම තවත් අවස්ථාවක් විමසා බලන කල්හි යනුවෙන් ඔබ දෙවෙනි නිදර්ශනයට ප්‍රවේශය ලබා ගන්න. එසේ ලබා ගනිමින් ඔබ කියනවා මෙම වීණා නාදයේ අසිරිමත් භාවය කරණකට ගනිමින් රජතුමාගේ ඇත් අස් ආදී සේනාවන් මෙන්ම ඇමතිවරුන්ද ගස් ගල් මෙන් වසීකෘත බවට නිහත නිසල බවට පත් වූ අයුරු විස්තර කරනවා. ඒ අතරතුර මව්වරුන්ගේ මව් සෙනෙහසද ඉන් අපූරු වෙනස් වීමකට ලක් වූ බව පවසයි. මෙම අවස්ථාව කවියට නංවන ගුතිල කවියා වශයෙන් දක්වමින් මෙබඳු උදාහරණයක් යොදන්න. මනමත් කරවන දනමුළු දෙරණා රසවත් වන වෙන
නද නද කරනා. සවනොත් සඳ පුරගෙන ලොබ දියුණා නොදනි දරුවන් ඇකෙන් වැටුණා. මෙන්න මේ විදිහට සඳහන් කළා දුවේ පුතේ ඔබට පුළුවන්කම තිබෙනවා ඒ පිළිබඳව එහි තිබෙන තේරුමත් අරගෙනමින් යම් විස්තරයක් කරන්නට. එසේ කරමින් ඔබ කියනවා ගුත්තිල එයින් අවස්ථා නිරූපණ කුසලතාව මනාව කැපී පෙනෙනවා කියලා. මින් අනතුරුව තිබෙන දුවේ පුතේ මෙම ප්‍රශ්නේ අවසාන ඡේදිතා කෙටියෙන් ඔබ ලියනවා ඒ අනුව ගුත්තිල කවියා ස්වකීය නිර්මාණය ජනකාන්ත ජනලලිත ගුණෙන් යුතු නිර්මාණයක් වීම සඳහා ඒ තුල අර්ථාලංකාර මෙන්ම ශබ්දාලංකාර පමණක් නොව අවස්ථාවෝචිත වර්ණනාද යොදා ගැනීම ඉවහල් වූ බව ඉහත සඳහන් උදාහරණ වලින් පැහැදිලි වේ කියලා ලිව්වාම දුවේ පුතේ ඔබට ඒ බඳු ප්‍රශ්නයක ලකුණු 15න් 12ට ඉහළ ගාණක් ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොටයි උත්තරය සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු කෑරගලේ වැජබෙයිමේ ලෙසින් සිට කියන පාඩමැසුරින් අහන්න පුළුවන් තවත් ਵਿਚාර ප්‍රශ්නයක්. ගුරුතුමා. ඔව්. දුවේ පුතේ කෑරගල වෙහෙර වර්ණනාව බොහෝ විට මේ නව නිර්දේශයත් එක්ක බැලුවෙන් පස්සේ සංදේශ දෙකක් තියෙනවා. එකෙන් එකක් සැලලිහෙනිය අනිත් එක හංසය. ගිය අවුරුද්දේ අපිට සැලලිහෙනිය ආවා. එතකොට මේ සැරේ අපි තව ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් කොටසක් පාඩමක් හැටියට කෑරගල වැජබෙයි මේ ලෙසින් සිට පාඩමේ කොටස් ටික අන්තර්ගත කරොත් වඩාත් හොඳයි කියලා අපි හිතනවා. බලමු දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කෑරගල වෙහෙර වර්ණනාව රසවත් වර්ණනාවක් වීමට එක ස්වභාව සෞන්දර්ය මහත්යලින් වර්ණනය කිරීම දෙක අර්ථ රසය හා ශබ්ද රසය මනාලිස යොදා ගැනීම යන කරුණු හේතුව එක් කරුණකට නිදර්ශන දෙක බැගින් දෙමින් විස්තර කරන්න. එහෙමනම් දුවේ පුතේ පළවෙනියෙන්ම මුලින් කියපු ආකාරයටම ප්‍රවේශය ගත යුතුයි. එහෙමනම් සංදේශ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ වන කෝට්ටේ යුගයේදී රචනා කරන ලද හංස සංදේශය වේදාගම මෛත්‍රී හිමියන්ගේ සුවිශේෂී නිර්මාණයක් ලෙස මේ විදිහට ප්‍රවේශය ගන්න පුළුවන්. ප්‍රවේශය අරගෙන අපි ඊළඟට ගන්නවා ස්වභාව සෞන්දර්ය. එතකොට ස්වභාව සෞන්දර්ය කෙනෙකුට පරිසර වර්ණාව ස්වභාවී තියෙන ස්වභාව සෞන්දර්යයේ තියෙන චමත්කාරය අපි ගත යුතුයි. විශේෂයෙන්ම කවියයි තේරුමයි ලිවිය යුතු නැහැ. කවියේ තේරුමේ සැඟවිච්ච අර්ථයත් සමග තමයි අපි මේ ਵਿਚාරයේ ලිවිය යුත්තේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් පවනද පිපිතුරේය නිරතුරේය කුසුමන් පෙතිතුරේය මලුතුරේය අවට සුපිපි සරයේය බිංගු සරයේය සිත වෙහෙර කෙරේය ලොබ කෙරේය. මේ විහාරය දෙස බලනකොට ඇත්තේ ඉතාමත් ආශාව දනවන ස්වරූපයක්. ඒක තමයි මේ ස්වභාව සෞන්දර්යයේ තියෙන සුවිශේෂ ලක්ෂණය. ඒ වගේම අපිට ගත්තකි කුලින් කුලම සිහිළඹ වැහෙන කඳුරුය දොලින් දොළම කල්යල් කරන කුමරුය පලින් පළම තල් පොල් ගෙවතු මැදුරුය තලින් තලම පුල් පියුමුපුර පඬෙරුය. ඔව් දේපුතේ දැන් මෙම පද්‍ය නිර්මාණයේ මෙම ප්‍රශ්නයේ විශේෂයෙන්ම අර්ථාලංකාර පක්ෂය ගැනත් ශබ්දාලංකාර පක්ෂය ගැනත් ඔබ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ අනුව පුතේ මෙහි අර්ථ රසය සම්බන්ධයෙන් කතා කරනකොට දැන් උපමා අලංකාර ආදී තමයි වැදගත් වෙන්නේ. පැසේ නිබඳ සුවඳල් කෙත් වතු අවට ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට දිසෙහි වෙහෙර එයි සුර විමනක් ලෙසට. දැන් දුවේ පුතේ බලන්න දිසෙහි වෙහෙර එයි සුර විමනක් ලෙසට යන්න උපමා අලංකාරයක් හැටියට අරගෙන ඔබේ ਵਿਚාරය ඊට එකතු කර ගැනීම ඊටාත්ම වැදගත් වෙනවා. ඒ වගේම උදාහරණ දෙකක් දිය යුතු නිසා අර්ථ රසය ගැනත් ඔබ යමක් කියන්නට උවමනයි. නුදුරුව සිහි ලැලීය ගඟු ලැලීය වටසැදි මල් වැලීය සුදු වැලීය පිපිවන සිටි මලීය වන මලිය තුටුවන සිතු විලිය පුල් විලිය. දැන් බලන දුවපති මෙහිදී විශේෂයෙන්ම කවියා ඉතාමත්ම ඉතා උචිත ආකාරයට මේ කාව්‍ය නිර්මාණය රචනා කරනවා. විශේෂයෙන් ඔබට අවශ්‍ය නම් මෙහිදී කියන්නට පුළුවන් මේ බලන කොපමණ නිර්මාණශීලීද. ගඟු ලැලිය නුදුරුව සිහි ලැලිය සුදු වැලිය වටසැදි මල් වැලිය වන මලිය පිපිවන සිටි මලිය පුල් විලිය
තුටුවන සිටු විලී ආදී වශයෙන් වුණත් අවශ්‍ය නම් මේ කවි වෙනස් කරමින් ගායනා කරන්නට පවා හැකියාවක් ඇති බව කියමින් ඔබේ ප්‍රශ්නය ඉතා හොඳින් විස්තර කොට සමාලෝචනයක් කරමින් ඒ සඳහා නිවැරදි පිළිතුරු සැපයීම අවශ්‍ය වෙනවා. ඒ වගේම 5 6 7 තෝරා ගැනීම ප්‍රශ්නයක් හැටියට උදාහරණ තුනකින් අපිට ලියන්න හම්බ වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ගත්තොත් අපි ස්වභාව సౌందර්ය වර්ණනයේ සඳහා ස්වභාවෝක්ති අලංකාරයේ යොදා ගැනීමට සැල්ලෙහිණි කතුවරයා මුල් තැනක් දී ඇත. නිදර්ශන තුනක් සහිතව මෙම ප්‍රකාශය තහවුරු කරන්න. ඒ ප්‍රශ්න ලිවීමේදීත් අපේ ප්‍රවේශය නිවැරදි ආකාරයට යොදලා එතෙන්දී ස්වභාව సౌందර්ය ස්වභාවයේ තියෙන චමත්කාර බව ඊළඟට ස්වභාවෝක්තිය ඒක විස්තර කිරීමේදී පැහැදිලි කළ ගත යුතුයි. ඒක එක එල්ලේ කියන අර්ථයක් බවට එතනදී අපි ගන්නවා මේ විදිහට උපමා අලංකාරත් යොදාගෙන මේක විග්‍රහ කරගන්න පුළුවන්. උදාහරණයකට අපි ගන්නවා කවියක් අගපිපිමල් මලිගෙලිය කැලේයා වඟ බැදෙන රජහසපුල් විලේයා ළඟතුරුමල් ගිලිහුණු රණ උලේයා මඟ බැසයව ඵල හෙළවැලි තෙලේයා කියලා ගන්න පුළුවන්. ඔව්දේ පුතේ විශේෂයෙන් ස්වභාවෝක්ති ස්වභාව సౌందර්ය වර්ණනා කිරීමේ ලා කවියා ස්වභාවෝක්ති අලංකාරය යොදා ගැනීමකේ කරුණ පැහැදිලිව තේරුම් ගන්න. ස්වභාව ස්වභාවෝක්තිය එහෙම නැත්නම් ස්වභාව సౌందර්ය ස්වභාව సౌందර්ය යනු එකක් ස්වභාවෝක්ති අලංකාරය යනු තව එකක්. ඒ අනුව කවියා මෙහිදී කරන්නේ ස්වාභාවික පරිසරය පිළිබඳව ඉතා සුන්දර වර්ණනයක් කරනවා. එහිදී කවියා වෙනත් අලංකාර උපමා රූපක අතිශයෝක්ති ආදී වූ අලංකාර යොදා නොගනිමින් ස්වභාවෝක්තිය ස්වාභාවිකව සාමාන්‍ය පරිසරයේ ඇත්ත ඇති සැටියෙන් සුන්දර ලෙස වර්ණනා කරනවා. අපි අරගෙන බලමු සුන්දර කාන්තාවන් කොණ්ඩෙ මල් ගහගෙන ලස්සනට ඉඳිමින් ජල ස්නානය කරන අවස්ථාව. අපි ඒ ස්වාභාවිකවම සැලලීනි කවියා පවසන්නේ මෙන්න මෙහෙමයි. මල්දම් සුවඳ දුම් දුන් සොඳ වර ලසිනි කල් ගිම් නිවා සැනහෙන සිහි ලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරැසි පොකු නසිනි වල් අම්බලම දැකයාගන් සහතොසිනි වල් අම්බලම නම් වූ ස්ථානයේ පිහිටි පොකුණ සමීපයේ ජලස්නානය කරන ස්ත්‍රීන් පිළිබඳ වර්ණනා කරන කවියා එය ස්වභාව సౌందර්ය ස්වභාවෝක්ති අලංකාරයෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම දුවේ පුතේ තවත් උදාහරණයක් අපි අරගෙන බලමු. ඒ තමයි විල් වෙලින් පිරුණු පරිසරයක් ඒ වගේම කුරුල්ලන් කෑ ගසන පරිසරයක් වලි කුකුලන් මාර්ගය අසර සටනට සැරසී සිටින පරිසරයක්. කවියා වෙනත් අලංකාර යොදා නොගනිමින් ස්වභාවෝක්ති අලංකාරයෙන් පවසන්නේ මෙහෙමයි. රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසි මත කොවිල මත කොවුලේ තුරු අදලේ හඬන නිසි වන සැවුලේ මග අසලේ පොර සැලසි ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි. දැන් මෙන්න මේ ආකාරයෙන් ඒවා විස්තර කරමින් පිළිතුරු සපයලා දුවේ පුතේ මා හිතනවා ඔබ සමාලෝචන ඡේදයකුත් ඇති කරනවා නම් ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි ඔබට කිසි අවුලක් නැතුව මේ සාහිත්‍ය පද සාහිත්‍යයේදී ඒ වැඩ කටයුතු ටික නිවැරදිව කරගන්නට පුළුවන් බව අපේ විශ්වාසය. අද අපි මේ නැවත කියවීම සිදු කළෙත් ඔබට විශිෂ්ට ප්‍රතිඵල ළඟා කර දීමේ අරමුණින්. බොහොම ස්තුතියි පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සහකාර විදුහල්පතිතුමා සිංහල විෂය ප්‍රධාන ධර්මදාස රත්නායක ගුරුතුමනි, ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ සිංහල විෂය ප්‍රධාන විජයරත්න බණ්ඩාර ගුරුතුමා ඔබතුමාටත් බොහොම ස්තුතියි. දුවේ පුතේ තව තවත් අභ්‍යාස කරන්න විචාර ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඔබට විභාගයේ අපහසු නැහැ. අපි ලබන සතියේදී යලිත් ඔබ මුණ ගැහෙනවා. ආයුබෝවන්.